අයිබෝවන් වනක්කම් සුබ දවස ප්‍රාථනා කරනවා මේ මොහොතේ අපිත් එක දුන හැමෝටම අපිට ඔබ බලන්න පුළුවන් විශේෂයෙන් අපි ඔබට බලන්න පුළුවන් අපි හැමදාම මතක් කරනවා වගේ ASK කේබල් විෂන් නාලිකා අංක 513 HD තාක්ෂණය අපිව බලන්න පුළුවන් ඒකම නාලිකා අංක 13 අපිව බලන්න හැකියාව තියෙනවා ඒකම මතක් කරනවා අපේ Facebook පිටුව යාල් TV Facebook පිටුව ලයික් කරන්න ඒකම අපේ යාල් TV YouTube නාලිකාව subscribe කරන්න හතරස් පය කියන්නේ ඔබ දන්නවා කලාවේ නිර්මාණය වෙන දේවල් සම්බන්ධයෙන් තමයි අපි බෙදා හදා ගන්න ඔබත් එක්ක විශේෂයෙන්ම සිනමාව වේදිකාව ටෙලි නාට්‍ය සංගීතය පද්‍ය රචනා ගද්‍ය රචනා මේ හැම දෙය සම්බන්ධව අපි ඔබත් එක්ක බෙදා ගන්නවා අපි අද දවසේදීත් වේදිකා නාට්‍ය දෙකක් සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම් මේක විශේෂ වේදිකා නාට්‍යයක් බවට පත් වෙන ඔබ දන්නවා ශ්‍රී ලාංකේය කිතුණු ප්‍රජාව ඈත අතීතේ ඉඳන් මේ දක්වා කලාවට බොහෝ දේවල් දායාද කරලා තියෙනවා එකම අපේ ඉතිහාසය ගත්තොත් එහෙම මර්සිලින් ජයකොඩි පියතුමා කියන්නේ කලාවට ලොකු සේවයක් කරපු පියතුමෙක්. එතකොට ඒ වගේ මේ මොහොත වෙනකොට කලාව වෙනුවෙන් බොහෝ සේවයක් කරන ආදරණීය තරුණ පියතුමෙක්ගේ වේදිකා නාට්‍ය විශේෂම කෙටි නාට්‍ය නිර්මාණ දෙකක් සම්බන්ධව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ තරුණ ගරු පියතුමා සමග සහ මේ නාට්‍ය ශිල්පීන් දෙදෙනෙක් සමග. මෙහෙම කිව්වොත් එහෙම ශ්‍රී ලාංකේය කිතුණු කෙටි නාට්‍යයේ කිතුණු සලකුණ කිව්වොත් මම නිවැරදි. ඉතින් ගෞරවයෙන් පිළිගන්නවා මේ මොහොතේ පීට හේමාප්‍රිය පොතේජි පියතුමා ජෙස්විටයි ෆාද ජෙස්විටයි. ඒකම අපිත් එක්ක ඉන්නවා අනිත් සහෘදයා මේ නාට්‍යයේ නාට්‍ය දෙකෙන් එක නාට්‍යක රඟපානවා රවීන් මధుරංග සහෘදයා ඡායාරූප ශිල්පියෙක්. අයිබෝවන් අයිබෝවන්. ඉතින් අපි ෆාද එක්ක සහ මధుරංග එක්ක අපි පළමුවෙන් කතා කරනවා. ෆාද එක්ක කතා කරන්න හිතුවා මොකද දැන් ෆාදගේ මේ නිර්මාණය අපිට ලොකු ආඩම්බරයක් ගෞරවයක්. මොකද මට මතක හැටියට ෆාදගේ තරුණ කාලේ ඉඳන්ම තිබ්බ බොහොම කලාකාමී හදවතක්. 2005 2004 වගේ අපේ නයිනමඩමේ මිසමේ කටයුතු කරන කාලයේදීත් මට මතකයි තරමුද රබා සමාජ නාට්‍යවලට උදව් කරන්න ආවා. එතකොට ඒවට උදව් දුන්න එකම නිර්මාණ විශේෂම කවි නිර්මාණ ටිකක් වෙනස් විදිහේ කවි නිර්මාණ වලට හිත යොමු කරගෙන කටයුතු කරපු තරුණ පියතුමෙක් එවකට මේ වෙද්දි මේ සම්භාරව කටයුතු කරනවා. මට කියන්න දැන් මේ මේ කලා කටයුතු සහ දේව වචනය ගෙනියන මේ කාරණා දෙකම බද්ධ වීම තුළ ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවාද විශේෂ දේ මොකක්ද? ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් ෆාද කෙනෙක් වෙලා වේදිකා නාට්‍ය කර කර ඉන්නවා ඊට වැඩිය දෙයක් තියෙනවා ගම ඇතුලේ කරන්න. ඒ කියන්නේ මීසම් ප්‍රජාව හොඳ තැනකට අරන් යන්න ඕන, ජේසු ගන්නපු දේවල් මිනිසුන්ට දෙන්න ඕන. ඒත් මේ මොනවද මේ වේදිකා නාට්‍ය බදාගෙන කරන්නේ කියලා කිව්වොත් මොකද්ද මේකේ තියෙන එකතු වීම මේ රස මුසුව මොකද්ද මේ කලාවේ අපේ කිතුණු දහම එකමුතුව? ඔව්. දැන් කෙනෙකුට එහෙම මතයක් දරන්න පුළුවන්. නමුත් නාට්‍ය ඉතිහාසය ගත්තත් කතෝලික සභාව හරහා විශාල දැවැන්ත නිර්මාණ ගණනාවක් දායාද කරලා තියෙනවා කලා ලෝකයට මුළු ලෝකයටම. ඉතින් ඒක මා විසින් නෙමෙයි බොහෝ අය විසින් කරලා ලද කාර්යයක්. ඒ වගේම දෙවියන් වහන්සේ දුන්නු හැකියාව යොදා ගන්න ඕන අනිත් අයගේ සුබ සිත පිණිස සහ දෙවියන් වහන්සේගේ පණිවිඩය විශේෂයෙන් ජීවිතවල තියෙන වටිනාකම සෙසු අයට ගෙන යාම සඳහා. ඉතින් දේශනා 10කින් 15කින් කරන්න සිදු වෙන කාරණාව අපට එක නිර්මාණයකින් කරන්න පුළුවන්කම ලැබෙනවා නිර්මාණයක් එළිදැක්වීම තුළ. ඉතින් ඒ ප්‍රයත්නය තමයි අපි මේ කරගෙන යන්නේ. දැන් ඔබ වහන්සේ විශේෂයෙන්ම අපි දන්නවා අර මං කිව්වා වගේම වේදිකා නාට්‍ය සම්බන්ධව හදාරලා තියෙනවා සහ ඒ කියන්නේ ඉදින්ගෙන තියෙනවා සහ විශේෂයෙන්ම මේ කවි රචනාව විශේෂයෙන් මට මතක හැටියට පොත 49 පළවෙනි කවි පොත. ඉතින් ඒ කවි ඇතුලේ මම දැක්ක බොහන්සේ අර වෙනස් විදිහට හිතන ආකාරයෙන් දැන් මේ වෙද්දි කෙටි නාට්‍ය දෙකක් නිර්මාණය වෙලා තියෙනවා ડોક્ટર ෆ්‍රැන්කි සහ බරම් බාස්ලා. දැන් මේ ඉන්න නිර්මාණ ශිල්පියා බරම් බාස් නාට්‍යයේ නිර්මාණ ශිල්පියා මේ කෙටි නාට්‍ය සම්බන්ධව ප්‍රස්තුතය පහළ වෙන්නේ කොහොමද? අපි සැකවින් කියමු මේකේ අන්තර්ගතය සම්පූර්ණයෙන් කියන්න එපා. ඒක බලන්න ඉන්නේ නැහනේ. කොහොමද මේ අදහස එන්නේ? කොයි කාලෙද මේක පිටපතක් විදිහට බෝහන්සේගේ අතින් නිර්මාණය වෙන්නේ? මම බරබ්බාස් කියන කතාව පාදක කරගෙන මම 9 වසරේ හෝ 10 වසරේ ඉන්නකොට ධර්මදූත යෞවන සමාජයේට කෙටි නාට්‍යයක් ලියනවා. නැවත උපන් බරබ්බාස් කියලා. එතකොට ඕක ඊට පස්ව මගේ මනසේ ඕක මම හිතන්නේ තැන්පත් වෙලා තිබුණා.
බොහොම මෑතක මගේ හිතවතෙක් ධර්මදූත ළමා සමාජයේ යෝන් සමාජයේ හිටපු සහෝදරයෙක් මුණ ගැහුණු අවස්ථාවක එයා මට කියනවා මේ ෆාදර් මතකද මෙහෙම එකක් කළා ඔයා මේ අපේ යෝන් සමාජයේ ඉන්නකොට සාමාන්‍යයෙන් 9 වසර 10 වසර ළමෙක්ට ওই වගේ අදහසක් එන්නේ නැහැ. අපි ඒක ඒ දවස්වල කතා කළා. එතකොට ඔය කතාව මගේ මතකයේම තියෙනකොට ඒ කතාබහ මම ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ ලංකාවේ තිබුණා ඉන්ටර්නැෂනල් ඩ්‍රාමා ෆෙස්ටිවල් එම් සෆීර් නාට්‍ය ශිල්පියා සහෝදරයා සංවිධානය කරන්නේ ඒ ජාත්‍යන්තර නාට්‍ය වේදිකා නාට්‍යට මම උළෙලට මම සහභාගී වෙනවා ඒ වැඩමුළුවලට සතියක වැඩමුළුවලට. ඒතර එම් සෆීර් නිර්මාණවේදියා මට යෝජනා කරනවා නිර්මාණයක් කරන්න කියලා. ඉතින් ඒ දිරිගැන්වීමත් එක්ක තමයි ඒක මොනෝඩ්‍රාමා එකක් ඒක පාත්‍ර නාට්‍යයක්. ඉතින් මට හිතුණා ඒක ඒ මම අර පොඩි කාලේ ලියපු කතාව ටිකක් නවීකරණය කරලා මගේ ඒතර මට ඉතාලම අත්දැකීම් නැති අවදි එක 10 වසර කියලා කියන්නේ. ඉතින් අවුරුදු ගණනාවකට පස්සේ අර සංකල්පේ මම නැවත ද බරබ්බාස්ලා නමින් ආයෙ ලියනවා. يعني පළවෙනි සංකල්පේට වඩා තියෙන දේවල් තුනසෙ නැති වර්තමානයේ ගලපන්නේ තිබුවහන්සේ. ඔව් සම්පූර්ණයෙන් වර්තමානයේ ගලපනවා ඒක. එතකොට ද බරබ්බාස් කියපුවම අපිට බරබ්බාස් චරිතය හම්බෙන්නේ සුද්ධෝ බයිබලේ. ක්‍රිස්තුස් වහන්සේව කුරුස යන කුරුසපත් කරන්න નિયમિત කරලා ඒ වෙනුවට නිදහස් කරන සිරකරුවාගේ නම තමයි බරබ්බාස්. එතකොට තමයි ඒ බරබ්බාස් ගැන සඳහන් වෙන එකම තැන එනිසා අපි ඒකට පාවිච්චි කරනවා ද බරබ්බස් කියලා. ද බරබ්බස්. එයා තමයි බරබ්බස්. එතකොට බරබ්බස් මංකොල්ලකාරයෙක්. එතකොට මිනිමරුවෙක්, මම්පාරන්නේ, බරපතල අපරාධකරුවෙක්. එතකොට මේ අහිංසක ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නිදහස් කරන්නේ බරපතල අපරාධකරුවෙක්. එතකොට එතනින් එහා සුද්ධෝ බයිබලයේ සඳහනක් නැහැ බරබ්බස්ට මොකද වුනේ කියලා. එතකොට මට කුතුහලයක් තිබුණා බරබ්බස්ට මොනවා වෙන්න ඇද්ද කියලා ඊට පස්සේ. දෙවක කාලයක් තිස්සේ මම හිතනවා පොතපත කියවනවා හිතෙනවා කල්පනා කරනවා. ඒතකොට අර කුඩා කාලේ අර ලියපු කතාවත් ඔළුවේ තියෙනවා නැවත උපන් බරබ්බස්. ওই කතා බහත් එක්ක අපේ එම් සෆීර් මට යෝජනා කරනකොට නාට්‍යයක් ලියන්න කියලා. මගේ මේ කතාව අපි නාට්‍ය වල අවසන් වෙලා රාත්‍රී භෝජන සංග්‍රහයත් අවසන් කරලා ආපහු අතර මගේ යනගමන් රවින් සහෝදරය මාත් එක්ක ගියේ. මම රවින් සහෝදරයට කියනවා මෙන්න මේක තමයි අපි දැන් ලියන්න ඕන කතාව කියලා. එතකොට එක රාත්‍රියෙන් මේ සිද්ධි ඔක්කොම ගලපගෙන ගලපගෙන යනවා. එතකොට බරබ්බාස් එහෙමම ඉන්නවා. ද බරබ්බස්. බරබ්බාස්ලා ඇවිල්ලා ඉන්නවා ඒ වෙනුවට. බරබ්බාස් වෙනුවට බරබ්බාස්ලා ගණනාවක් බිහි වෙලා තියෙනවා. එතකොට නාට්‍යයේ අදහස ගත්තොත් අර අපරාධකරුවා අර මංකොල්ලකරුවා මිනිමරුවා ජනතාව විසින් නායකයෙක් බවට පත් කරගෙන සිටිනවා. එතකොට මේ සමාජයට ගැළපීම තමයි අපි කලේ මේ විනාඩි 45ක නාඩි 40ක නාට්‍යයකට ගෙනාවේ බරබ්බා සම්බන්ධයෙන් මට තිබුණු හැඟීම සහ අදහස කුමක් වෙන්න ඇද්ද කියන එක සම්පූර්ණයෙන් මේ සමාජයට තමයි ගලපන්නේ. ගලපන්නේ. ද බරබ්බාස් ඉන්නවනේ. කොහොමද දැන් ෆාදර් එක්ක පිටපත ලියන අවස්ථර බා සම්බන්ධ වුණා? දැන් එතකොට මේකේ ඔබ සම්බන්ධ වෙනා මුල් කාලේ ඉඳන්ම දැන් මේ වෙදි දර්ශන වාර දෙකක් හෝ තුනක් හතරක් කරලා ඉවරයි. එතකොට මේ මාසේ 4 ඉන්ෆිනිටින් එකේ දර්ශන වාරයක් ලෑසි කරලා තියෙනවා. මේ ගමන කොහොමද ෆාදර්ත් එක්ක සම්බන්ධලා වෙ මේ තරම් දුර? ඔව් දැන් ඒක පොඩක් ඉතිහාස කතන්දරයක්. මේ අවුරුදු 30ක් විතර පරණ කතන්දරයක්. මේ නාට්‍ය රංගවේදී ආනන්ද අතුකෝරල සෞර්ධ හිතවතා එක්ක වැඩ කරනවා. වැඩ කරන කාලේ මේ මෙතුමා එතකොට මාරවිල මේ ගුඩා සිසුවෙක්. එතකොට අපි නාට්‍ය පිළිබඳව යම් යම් දේවල් කියලා දෙන්න මම ආනන්දයත් එක්ක ගිය වෙලාවක තමයි මට මේ මෙතුමා මුණ ගැහෙන්නේ. ඒ බැඳුණු බැඳීම සීළු දෙනා එක්කම දැන් තවම ඒක තමයි තියෙන්නේ. එතකොට ඔහොම නාට්‍ය කර්මින් පාදකේ නාට්‍ය කීපයක් ඔහොම දිගට කරන් එන අතරේ තමයි අපිට මේ අර පාදකීව මේ අවස්ථාව හිමිවෙන්නේ. එතකොට ඒ ලැබුණු අර නාට්‍ය උළෙලෙන් ලැබුණු උත්තේජනයත් එක්ක අපි බරබ්බස් මෙතුමාගේ ඔළුවේ තිබුණු කාරණාව එළියට ගත්තාම විනාඩි 45ක් තුල චරිත 8ක් 10ක් විතර එක මොහොතක වේදිකාවෙන් එළියට නොයා විවිධ ඇඳුම් සහ රංග උපක්‍රම භාවිතා කරමින් එක මොහොතක් සියලු ප්‍රේක්ෂකයෝ ඇස නොකැඩී මනස නොකැඩී රඳවාගෙන ඒ රංගකාරයේ තින් ලොකු අභියෝගයක් මේ අභියෝගය මට සාද දුන්නේ. ඉතින් ඒක කොහොමද කියලා ඉතින් ප්‍රේක්ෂකයෝ තීරණය කරાવી කියලා හිතනවා.
නමුත් ඉතින් අර මට ලැබුණු මගේ රංග ජීවිතය තුළ මේ ඇත්තටම හැරවුම් ලක්ෂයක් ඔබ දැවන්ත රංගන පෞරුෂයක් ගොඩනගන්න විවිධ චරිත මනෝභාවයන් එක්ක රඟපාන්න ලැබුණු බොහොම ගැඹුරු හා සුන්දර අත්දැකීමකට තමයි මම මුහුණ පෑවේ. දැන් දර්ශන වාර හතරක් තිබ්බා. මේ දර්ශන වාර හතරේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මොන වගේද ලැබුණේ? ඒ අපි හතරම කරපුවාම මේ ප්‍රතිචාර හතර විදියක්. හතර විදියක් සහ පවතින ප්‍රදේශයෙන් ප්‍රදේශයට ප්‍රතිචාරය වෙනස් වෙනවා. වෙනස් වුණා. ඒගොල්ලන් වෙන වෙන විදිහට ඒගොල්ලන්ට දැනිචි කෙරිච්චි දේවල් විවිධයි විවිධ වුණා. අවසාන කොටස අපි පෙන්වුවේ මේ මහලු මඩමේ ලන්සික මහලු මඩමේ ඒ ආච්චිලා සීලා අතරේ එක වෙනම පැත්තක් වුණා. සහ පාද කියන්න උත්සාහ කරන කාරණාව හලාවත සුදුසුනේදී අපිට ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබුණ මොකද මේක ඉහළ බුද්ධි මට්ටම් පහළ බුද්ධි මට්ටම් කියලා එහෙම එකක් නැතුව පොදුවේ බොහොම මේ සමාජ ආර්ථික මේ තියෙන විපරීතය මේ ප්‍රශ්නය කුණු වෙලා තියෙන මේ තියෙන දේශපාලන මේ සමාජ කාරණාව පුදුමාකාර විදිහට මේ නාටකීය ස්වරූපයෙන් තියට විදිහට මේක දකින්න කරන්න පාදකයේ පිටපත තුළ සහ මේ විශේෂයෙන් කියන්න ඕනේ මේ පූජකවරයෙක් හැටියට පියතුමෙක් ලෙස පූදාකාර සොඳුරු ආඥාදායකෙක් මේ ලෝගුවස ඉන්නවා. ඒක අපි අද්ද කරලා තියෙනවා. මෙහෙවීම බොහොම බොහොම සුන්දර මෙහෙවීමක්. ඒ තුළ තමයි මගේ චරිතය ගොඩනගන්න ලැබුණේ. දැන් ඔබ වහන්සේත් සේවය කරන්නේ හලාවත පදවි ඇතුලේ. මමත් හලාවත පදවි ඇතුලේ. දැන් අපි පාසල් යන කාලෙදි පවා අපි දන්නවා හපසංකවලට අපි නාට්‍ය ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම හලාවත පදවියේ පුත්‍රයන් දිස්ත්‍රික්ක ඇතුළෙත් බොහෝ නිර්මාණ ශිල්පීන් හිටියා, බොහෝ දේවල් කරා. අපේ නයින මඩම ගත්තත් ඒ වගේ. හැබැයි ලංකාවේ ප්‍රථම වතාවටද මම කියන්නේ අපේ හලාවත පදවියේ ප්‍රථම වතාවට පදවියෙන් වෙන පදවියකට, ඒ කියන්නේ ජාතික මට්ටමට නාට්‍යයක් එනවා. ඒක දැන් මැයි මාසේ 4 වෙනිදා එල්ෆිනිස්ටින් එකේ බරබ්බාස්ලා සහ ડોක්ටර් ෆ්‍රැන්කි වේදිකාගත වෙනවා. මමත් දැන් හලාවත පදිවි ඇතුලේ අවුරුදු 41ක් මේ පළවෙනි පාර මට මුණ ගැහෙන්නේ. මේ වගේ ගම් මම හරියට දන්න මගේ ඔබවාසී නිවේදනය කරන මට හිතෙන්නේ මම අවුරුදු 40 ඇතුලේ මම අත්දැකලා නැහැ ඒක. හලාවත පදිවි නිර්මාණය වෙච්ච නාට්‍යයක් එහෙම ජාතික තලයට ඇවිල්ලා නැහැ. එල්ෆිනිස්ටින් එකට හෝ ටවර් එකට හෝ ඇවිල්ලා නැහැ. මේ කාරණාව සම්බන්ධයෙන් ඇයි හලාවත පදවියෙන් එළියට එන්නේ මේ ජාතික මට්ටමට මේ නාට්‍ය අරන් එන්න ඕන කියලා බොහොම හිතුවේ? ඒ අනිත් සහෝදරයන්ගෙන් මේ නාට්‍ය බලපු අයගෙන් ලැබුණු සහයෝගය සහ දිරිගැන්වීම. ඒ වගේම අපි නාට්‍ය කළේ මම කුඩා කාලේ ඉඳලා නාට්‍ය වලට සම්බන්ධ වෙනවා. මම වැඩිපුරම නාට්‍ය කරපු කාලේ මගේ අදහසක් තිබුණා නාට්‍ය ජනතාව අතරට යා යුතුයි කියලා. එතකොට අපි නාට්‍ය පෙන්වුවේ වනාත විල්ලුව, කරවල ගස්වැව, මදුරම් කුලිය, වේලාසිය, කඩයමොට්ට, පාලසෝල, එතකොට අඹකඳවිල ඇතුලේ ඉරණැවිල, සමිඳුගම ඒවල. ඒ කියන්නේ ජනතාව අතර නාට්‍ය දකින්න ඕන කියන අදහස මගේ තිබුණා. මොකද මම මට පියතුමෙක් වීම හේතු කොටගෙන මට අවස්ථාව ලැබෙනවා කොළඹ නාට්‍ය නරඹන්නට එන්න. මම අවස්ථාව හොයාගෙන මගේ සහෝදර පියතුමලා කීප දෙනෙක් එක්ක සමහර අවස්ථාවල ඇවිල්ලා කොළඹ නාට්‍යයක් බලලා යනවා. ඒ වගේම 2003 හෝ 2004 අපිට කොළඹ නාට්‍ය රිදැක්වීමක් කරන්න අවස්ථාවක් ලැබෙනවා ජාතික දිවස හත්තලේ ඉන්නකොට. ඒතර මේ අත්දැකීම මට තිබුණා මේ මෙහි තියෙන වේදිකාවේ තියෙන අත්දැකීම. ඒතර මේ අත්දැකීම අපේ ජනතාවට නැහැ. අපිට බොහොම අඩු සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි නාට්‍ය කෙරුවෙම ගම්බද ජනතාවට තමයි. අපි අවුරුදු 25ක 30ක කාලෙ ඉඳලා මේ කෙටි නාට්‍ය නාට්‍ය වැඩමුළු වලට සම්බන්ධ වුණාට කවුරුත් අපිව හඳුනන්නේ නැහැ. නමුත් අපි වැඩමුළු වලට සහභාගී වෙනවා, ඒවට ඒ වලින් දේවල් සම්බන්ධ කරගන්නවා. එතකොට මම වැඩ කරපු එක මීසමක එලිමහන් රංග පීඨයක් පවා හැදුවා. අඹ කඳවිල කඩයමුට්ට මීසමේ මිනිසුන්ට රුපියල් 100ක් දීලා නාට්‍ය නරඹන්න. එතකොට ජනකරලිය වගේ නාට්‍ය කණ්ඩායම් මීසමට ඇවිල්ලා නාට්‍ය එලි දැක්වුවා, රංගගත කළා. නාට්‍ය මං හිතනවා 6ක් හෝ 7ක් ඒ එලිමහන් වේදිකාවේ රංග දැක්වුවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක මම ටිකක් නිහඬව හිටුවා නිර්මාණ කිරීම පැත්තෙන්, සංවිධානය කිරීම පැත්තෙන් බොහෝ වැඩ කටයුතු කළා. 2012දී තමයි මම මුලින්ම නාට්‍ය උළෙලක් කළේ. මගේම නාට්‍ය තුනක් ක්‍රිස්මස් ගාඩ් නමින් එලි දැක්වුවා සුදසුන රංගශාලාවේ. අපි ඒකෙත් දෙවෙනි දර්ශනය කළේ මේ කරවල ගස්වැව. ඊට පසුව කඩයමොට්ටේ දුම්රිය වේදිකාවේ.
ඊට පසුවයි මම නැවත මේ නාට්‍යයක් වේදිකා ගත කළ යුතු තැන ඉඳලා නිර්මාණයක් කරන්නේ. නමුත් ඊට අමතරව ඔය ළමා නිවාසවල ඔය සෙඩෙක් සමිටි වල වෙනුවෙන් කොංචි කොංචි නිර්මාණ කළා. නමුත් දර්ශන වේදිකා ගත කළ යුතුයි කියන අදහසට. ඉතින් ඒ අදහසට අපි එකතු වුණාම මේ නාට්‍ය පළවෙනි දර්ශනේ බලපු අයම අපිට යෝජනා කළා පාද මේක මේ කොළඹ වගේ තැනක ගෙනියන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඒ නයිනබඩම හලාවත පෙන්නපු දර්ශන දෙකම බලන් දෙන්න හිටිය මගේ හිතවතෙක්, මම කුඩා කාලේ ඉඳලා දන්න අපේ පාසලේ ආදි ශිෂ්‍යෙක්, වෙන්නප්පුවේ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඉතින් එතුමාට මේක බලන් බැරුව ගියා මොන හරි හේතුවක් නිසා. එතුමා පසුව මගෙන් ඇහුවා මේක ඔයා මොකද ආපහු කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ අදහසක්ද කියලා. ඉතින් මම නිකමට එයාට කිව්වා මට අදහසක් තියෙනවා, මේ අපි හැමදාම මේ පැත්තේ තමයි කරන්නේ, අපි මේක මේ කොළඹට අගනගරයේ පැත්තට අපි අරගෙන ගිහිල්ලා නැහැ කවදාවත් අපේ නිර්මාණයක් කියලා. එතකොට එයා ඒකට සංවිධානාත්මක කරන අපේ ජූඩ් ශ්‍රීමාල් සහෝදරයා ප්‍රකට නාට්‍ය සංවිධායකවරයා නිෂ්පාදකවරයා අපිට සම්බන්ධ කරලා දෙනවා. ඒ වගේම සදා අනුග්‍රහයකුත් සපේනවා. ඉතින් නම කියනවාට එතුමා නම් අකමැති. අපි මැක්සි අපි කියමු ඒ උනා මැක්සි සායතනයේ සභාපතිතුමා මැක්සි සහෝදරයා. ඉතින් මැක්සි අය තමයි මට මේ සම්බන්ධීකරණයේ අවස්ථාව ලබා දෙන්නේ මේ දර්ශන වාරයේ කොළඹ ඉදිරිපත් කරන්න. ඉතින් ඒක අපිට ලොකු දිරිමත් කිරීමක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු නොවුන දිරිමත් කිරීමක් තමයි අපිට ලැබුණේ. ඒ වගේම නයිනමඩම දර්ශනය කිරීම සඳහාත් මට මම වැඩේ අත්හැරලා දාලා ඉන්නකොට මගෙන් කෙනෙක් අහනවා ෆාද මේක ගමේ පෙන්වන්නේ නැද්ද? ඉතින් මම කියනවා මූල්‍යයේ මේ අපහසුකමක් තියෙනවා කියපම එයා ඉදිරිපත් වෙනවා අපේ මූල්‍ය අපහසුකම එයා දරා ගන්නවා. අපි නමක් ගමක් සඳහන් නොකර වුණත් එයා ඒක බර දරාගෙන එයා ඒ කටයුත්ත අපිට කරන්න සහයෝගය දෙනවා. ඉතින් ඒ දිරිමත් කිරීම තමයි අපිට මෙතරම් දුරක් එන්න සහයෝගය ලබා දුන්නේ. අනිත් කාරණාව දැන් මම කොළඹ වැඩමුළුවලට සහභාගී වෙන එක, එතකොට නාට්‍ය නරඹන්න එක දැන් මට බොහොම සාමාන්‍ය දෙයක්. නමුත් මේ අධ්‍යක්ෂකීම මාත් එක්ක ඉන්න පිරිස අත්විඳින්න ඕන. රංගන ශිල්පියෝ, ඒ වගේම අපේ කැඩපත මාධ්‍ය කණ්ඩායමට එකතුලා එන්න 15ක් 20ක් විතර වෙන දරුවෝ ටික, සහෝදර සහෝදරියෝ ටික, එයාත් ගම්වලින් බිහි වුණු නිර්මාණකරුවෝ, හොඳ රචකයෝ ඉන්නවා, හොඳ ගායන හැකියාව තියෙන අය ඉන්නවා, රංගන හැකියාව තියෙන අය ඉන්නවා. ඉතින් මේ ඇයටත් මේ අධ්‍යක්ෂකීම විඳින්න සැලැස්සුවොත් තමයි අපෙන් පසු කාලයක ඒගොල්ලෝ ඊළඟ પરම්පරාවට මේක ගෙන යන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි අදහස් කළේ. අනිත් කාරණාව තිබුණා, බොහෝ දෙනෙක් මගෙන් විමසනවා අපි හලාවත නාට්‍යයක් කරනවා කිව්වම ඔබ කොළඹට ගියේ නැද්ද කියලා කවදාවත්. ඔබ මම කවදාවත් ඇවිල්ලා නැහැ මේ මහලාවත කරපු නාට්‍යයක් කොළඹ. ඉතින් අපේ හොඳ නාට්‍ය ශිල්පී ඉන්නවා අපේ පදවියෙන් මේ අපේ ගම් ප්‍රදේශයෙන් බිහි වුණු අපේ ශ්‍යාම් ප්‍රනාන්දු, රාජිත සේනා, රාජිත සහෝදරයා, ඒ වගේ නිර්මාණ ශිල්පිය ගණනාවක් නේ, රංගන ශිල්පියත් ඉන්නවා. රංගන ශිල්පියත් ඉන්නවා. නමුත් ජාතික මට්ටමේ රංගනයේ දායකත්වය දෙන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් නිර්මාණ ගෙනීමක් එහෙ නිර්මාණය කරලා කොළඹට ගෙනල්ලා නැහැ. නමුත් කොළඹ නිර්මාණය කරලා ගමට ගෙන යන අවස්ථාව වුණ තරම් තියෙනවා. ඒක ටිකක් වෙනස් අත්දැකීමක් තමයි. ඉතින් අපිටත් ටිකක් අභියෝගාත්මක අවස්ථාවක් මේක. කොහොමද ප්‍රේක්ෂකයාව අපි මේ සඳහා කැඳවා ගන්න කියන එක. ඉතින් මේකට උදව් කළා අපිට බොහොම නිර්ලෝභීව අපේ නාට්‍යයේ පුංචි පුංචි අඩු පාඩුකම් ටික මගහරව ගන්න මේ පරාක්‍මනරියල්ල ප්‍රකට රංගන නාට්‍යවේදියා. ඉතින් එයාටත් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි අයියා, අන්තිමට අපි දැන් ඔබත් එක්ක මේ කතාවට සම්බුදින දැන් කරපු විදුම එක මේ වගේ ගමනක් ආවා. දැන් මේ වගේ තැනක ඉන්නවා. දැන් කොහොමනත් අපි දන්නා මේකයි ලොකු අර්බුදත් එක්ක තියෙන්නේ. අපේ ජීවන ගමන වෙනම යනවා. ඒකට ලොකු යුද්ධයක් දෙනවා. කොහොමද මේ ප්‍රැක්ටිස් කරන්න, රිහර්සල් කරන්න වෙලාවක් හදාගන්නේ මේ කාරණාත් එක්ක? විශේෂයෙන්ම දැන් වැඩිපුරම රිහර්සල් තියෙන නයින මඩමේද නැත්නම් කොහෙද තියෙන්නේ රිහර්සල්? නයින මඩමේ තිබුණේ නැහැ. නයින මඩමේ තිබුණේ නැහැ. රිහර්සල් අපි දැන් මේ දවස්වල නම් ලන්සිගම මහලු විශ්වවිද්‍යාලයේ තමයි කටයුතු කරන්නේ. වෙලාව හදාගන්න කොහොමද මේ කටයුතු වලට? ඇත්තටම මේ අර ඔයා කිව්වා වගේ ආර්ථික අර්බුදය එක්ක කොච්චර කොහොම හිටියත් මේ අපි දැන් එද්දිත් කතාවේ හිටියේ දැන් අවුරුදු 30ක් විතර කිට්ටු වෙන කාලවකවානුවක ජීවිතයෙන් භාගයක් වගේ මේ අත නොහැරමින් හිටියා සහ ඉන්නවා. ඒ කියන්නේ උස්ම පොද යනතුරු එතන ඉන්නවා කියන හැඟීම තුල. නමුත් අර ගෙදර ජීවිතයත් එක්ක ඉතින් යම් යම් මොන ආපදා ගැටලු තිබුණත් ඒවා දුක පෙන්රසසේ නේ තਿੱත් පෙන්රසසේ දරා ගනිමින් මේ කටයුත්ත තුල මොන කියන්නේ කාලය මේකට උපරිමයේ පාවිච්චි කරමින් ඉතින් ඉන්න ආකාර එකක් තමයි මගේ තියෙන්නේ. මේ සියල්ල කරන්නේ සතුට කියන කාරණාව මුල් කරගෙන සහ ඉන් එහාට අපෙන් කලාව තුල යම් කිසි මෙහෙයක් සිදු වී යුතුයි කියන හැඟීමක් විශ්වාසයක් තියෙනවා. ඒක තුල තමයි
අරුණ. මංගිතන අර දෙවන වාසික ලැබුණු තරුණ තුන් උන්වහන්සේනම පෙරලා ඔප්පු කරනකොට මංගිතන්නේ දේව ආශිර්වාදය නිරතුරුම පෞල් ජීවිතවල ලැබෙනවා. අපි තවදුරටත් මේ කතා බහ කරගෙන යමු. අපි ඊළඟ කොටසින් හමු වෙනකන් අපි යනවා පුංචි විරාමයක්. විරාමෙන් අවතර අපි නැවතත් හතරැස් පැයත් එක්ක අපි අද කතා කරමින් ඉන්නේ ගරු හේමප්‍රිය බොතේජ පියතුමාගේ ද බරබ්බාස්ලා සහ ඩොක්ටර් ප්‍රැන්කි යන කෙටි නාට්‍ය දෙක සම්බන්ධව. ගරු පියතුමා තාම අපිත් එක්ක ඉන්න, ඒ අතර තවත් හිතවතෙක් අපිත් එක්ක ඉන්න. මේ ඉන්නේ ඩොක්ටර් ප්‍රැන්කි. ප්‍රැන්කිගේ ඔරිජිනල් නම අමතකුණා, අපි නම කියමු. මම සුනිල් නෝනිස්. දැන් සුනිල් නෝනිස් කියන්නේ එසේ මෙසේ කියන්නේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් සහ කලාවට හලාවත පදිවිද ලොකු මෙහෙවරක් කරපු එක්කෙනෙක්. ඩොක්ටර් ෆ්‍රැන්කි විදිහට කොහොමද මේ කටයුතු එකතු වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. ඔව්, අපිත් එහෙමයි. අර රවි කිව්වා වගේ මමත් පියතුමා අතරත් තියෙන දිගු බැඳීමක්. පුංචි ස්වාමි කාලේ බෝලවත්ත මං ගොන්සල්විස් විද්‍යාලයේ විදුහල්පතිව සේවය කරද්දී පියතුමා එම අපේ පල්ලියට පුංචි ස්වාමි හැටියට එනවා. එහිදී තමයි උන්වහන්සේගේ ප්‍රථම පද්‍ය නිර්මාණය 49 එළිදක්වන්නේ. ඉතින් ඒ කාලේ ඉඳලාම පියතුමා මේ කලා කටයුතු වලට ලැබි කෙනෙක්. ඉතින් ඒක මම හරියට අගය කෙරුවා. ඒ නිසා උන්වහන්සේ ඒ වැඩවලදී බොහෝ වෙලාවට මාත් එක්ක ඉඳලාම අපි එක්ක අදහස් බෙදා දීලා, ඒ වගේම අපේ පාසලේ දරුවන්ට කලා කටයුතු සම්බන්ධව දහමට අතිරේකව විශාල කාලයක් අපි වෙනුවෙන් කරා. ඉතින් ඒ කාලේ ඉඳලම මට හිතුණා අර උන්වහන්සේ පියතුමෙකුට එහා ගිය සහෘදයෙක් හැටියට මම දැක්කා. ඉතින් ඒ එකතු වීම තමයි මේ අවුරුදු 25ක් තිස්සේ තවම අපි තුල අරගෙන යන්නේ. ඩොක්ටර් ෆ්‍රැන්කි නිර්මාණය තර වගේ තරුණම ආවිදියේ බිහිවෙච්ච නිර්මාණයක්. දැන් පසු කාලිනම ආපු අදහසක්ද ඒක ඇතුලේ තියෙන්නේ? ඩොක්ටර් ෆ්‍රැන්කි මේකේ මේ මූල බීජය මගේ ඇතුලේ තිබුණු අදහසක්. ඒ කියන්නේ මගේ අදහසක් තිබුණා, මෙහෙම පුවත්පත් වාර්තාවක සඳහනක් තිබුණා මීට අවුරුදු 7කට හෝ 8කට එහා එක බොහොම මාව කම්පණය කළ පණිවිඩයක්. දවසකට ලංකාවේ නිත්‍යානුකූල හෝ අනීතික විදිහට ගබ්සා 700ක් සිද්ධ වෙනවායි කියලා දවසකට. ඒතර ඕක මං තුළ තිබුණු කම්පනයක් ඇත්තටම. ඉතින් ඕක මගේ ඇතුලේ තිබුණා. අර ජාත්‍යන්තර නාට්‍යවල නරඹනකොට මට කුමක් හෝ නාට්‍යයක් වේදිකා ගත වෙනවා. මට ඒ නාට්‍යය පේන්නේ නැහැ. මට මේ ඩොක්ටර් ෆ්‍රැන්කිගේ කතාව තමයි මෙහෙම මැවෙන්නේ. මේ ඒක පුදුම වැඩක්. නමුත් ඒ නාට්‍යවලලේ මුකුත් සම්බන්ධකමක් මේ කතාවට නැහැ. නමුත් අර නාට්‍ය වල බලනකොට මට ඩොක්ටර් ෆ්‍රැන්කිගේ කතාව මැවෙනවා, මෙන්න මෙහෙම නාට්‍යයක් කරන්න පුළුවන් කියලා. ඒතර අපි මුලින්ම ලිව්වේ මේ ඩොක්ටර් ෆ්‍රැන්කිගේ කතාව එක රැයක් තුල ඩොක්ටර් ෆ්‍රැන්කිගේ කෙටි නාට්‍ය අපි ලියලා අවසන් කළා. ඒක දැන් අපි ඒකේ කතා කරන අදහස මේ ගම්සාව සම්බන්ධයෙන්. එතකොට නමුත් අපි මෙතනදී කිසි කෙනෙකුට චෝදනාවක් කරන්නේ නැහැ ගම්සාව සිදු කළ අයට, ඒකට භාජනය වුණු අයට. අපි කවදාවත් කොතැනකදීවත් චෝදනාවක් කරන්නේ නැහැ. අපි මේ ගබ්සාව දිහා වෙනත් ඇසකින් බැලීම තමයි වුමනා වුනේ, වෙනත් කෝණයකින් බලන එක. මේ ගබ්සාව සඳහා හේතු පාදක වන ආර්ථික හා සමාජීය දේශපාලන කාරණා සාකච්ඡා කිරීම තමයි. ඒ සම්බන්ධව අවදි කිරීමක් පමණයි ජනතාව. ඔව්, ඒ කියන්නේ ඒකට බලපාන සමාජීය දේශපාලන ආර්ථික ප්‍රශ්න තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාටවත් අපි චෝදනා කරන්නේ නැහැ, කාගේවත් හිත රිදවන එක නෙමෙයි අපේ අදහස. සහ මනුස්ස ජීවිතයේ ඇති වටිනාකම කියා දීම, මනුස්ස ජීවිතේ වටිනවා කියන එක ඒ අදහස ඇතුව තමයි ඩොක්ටර් ෆ්‍රැන්කි නිර්මාණය කරන්නේ. ඉතින් ඒක අර මූල බීජය වුණාට ඒක ටිකක් අපිව ඒ නරඹනකොට, මම නිර්මාණකරුවා වුණත් ඒ නරඹනකොට මටත් චකිතයක් තියෙනවා, මටත් ගැස්මක් තියෙනවා. දැන් අපි කතා කරොත් එහෙම, දැන් මෙතනින් අද මේ වැඩේ ඇතුළත ඉන්නේ දෙන්නෙක් පමණයි. අපි අනිත් නිර්මාණ ශිල්පීන් මේක සම්බන්ධනේ කවුද, සහ මේකේ ආලෝකකරණය කවුද කරන්නේ, රංගන වස්ත්‍රාභරණ කවු නිර්මාණය කරේ, ස්ටේජ් ඩ්‍රාම එකක්, එහෙම නැත්නම් වේදිකා නාට්‍ය කියන්නේ මේ ටීම් වර්ක් එකක්නේ. මේ ටීම් වර්ක් එකේ අනිත් පිරිස කවුද කියන කාරණාව මතක් කරමු වහන්සේගෙන්. හරි, මේ ඩොක්ටර් ෆ්‍රැන්කිගේ චරිතය රංග දක්වන්න අපේ සුනිල් නොනිස් සහෝදරයා
සෙසු චරිතවලට අංගන දායකත්වය දෙනවා රවීන් මදුරංග සහෝදරයා, හිරුනි නෝනිස් සොයිරිය, සුරේෂ් දිල්ෂාන්, මේ ආලෝකකරණේ ගාමිණී හේමචන්ද්‍ර ප්‍රකට ආලෝකකරණ ශිල්පියා, ඒ වගේම වේශ නිරූපණිනුත් ප්‍රකට ජ්‍යෙෂ්ඨ වේශ නිරූපණ ශිල්පියෙක් වෙන ප්‍රකාශ් ගල්ගේකවල සහෝදරයා, සංගීතය අපිට තරඳු දිල්ෂාන් හලාවත ප්‍රදේශයේ ඉන්න හොඳ තරුණ සංගීතකරුවෙක් සහ අසිත ඒ ෂෙනාල් ඒ පිරිස, පසුතල නිර්මාණයෙන් අපට සහය දෙන්නේ අපේ කැඩපත මාධ්‍ය කණ්ඩායමෙන් සංජය පිරිස සහෝදරයා. එතකොට වස්ත්‍රාභරණ අපිම නිර්මාණය කරගත්තා. අපි සියලු දෙනා සාමිකව කතා කරලා අපේ කැඩපත කණ්ඩායමේම අදහස් උදහස් අරගෙන සෙසු අය අපේ කැඩපත කණ්ඩායමේ සෙසු සොයුරු සොයුරිය සියලු දෙනාම පසුතලයේ ඉඳගෙන තිරයට පිටුපසින් ඉඳගෙන මේ නිර්මාණ කටයුත්ත සඳහා සහයෝගය ලබා දෙනවා. දැන් අයියගෙන් දැනගන්න කැමතියි, අයියා වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව කියන හැම පැත්තම කටයුතු කරලා තියෙනවා. එතකොට මේ අද දැන් වර්තමාන තරුණ පිරිස කැමති නැහැ වේදිකා නාට්‍යයෙන් පටන් ගන්න. මොකද අර අපි අපේ භාෂාවේ තියෙන කට්ට වැඩි. එතකොට සමහර බොහෝ කැපකිරීම් කරන්න, විශේෂයෙන්ම දැන් රීසල් වලට ආව ලොකු කැපකිරීමක් කරන්න තමයි එන්නේ. මේ නිසා කට්ටිය කැමති නැහැ වේදිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. කෙලින්ම බලන්න එක්කෝ ටෙලි නාට්‍ය, සිනමාවට සම්බන්ධ වෙන්න. එතකොට මේ අර සමාජය තුලේ කියමනක් තියෙනවා සහ වේදිකාවේ ඉන්න බොහෝ අය දන්නවා වේදිකාවෙන් ලබා ගන්නේ පන්නරේ වෙන කොහෙන්වත් ලබා ගන්න බෑ. දැන් මේ විදිහට බොහෝ දෙනා වේදිකා නාට්‍ය අතහැරලා අනිත් මාධ්‍ය තෝරගත්තට පස්සේ මේ ශ්‍රේෂ්ඨ වල පැවැත්මක් තියෙයිද? අපිට කියන්නේ දැන් අයියලා වගේ අයියලාගේ සමකාලීනව ගත්තම ඒ අය ඇත්තටම රංගන ශිල්පී රඟපානවා කියලා දැනෙන්නේ නැහැ. අද මේ පිරිස මෙහෙම ඩිවලොප් වෙගෙන ඩිවලොප් වෙන්න ගියාට පස්සේ අපිට දැන් අයියලා වගේ සහ විශේෂයෙන්ම ජැක්සන් ඇන්ඩ්‍රි මහත්මයා වගේ ප්‍රවීණ රංගදරයන් බිහි වෙයිද මේ අපේ පුංචි ලංකාව ඇතුළේ? මම කියන්නේ මේ එකක් තමයි මම දකින්නේ. ඇත්තටම මම හිතන්නේ කලාකරුවෙකුගේ හොඳම මේ මං හිතන්නේ තිඹිරිගේ වේදිකාව තමයි. මං හිතන්නේ අද සිනමාවේ ටෙලි නාට්‍යවල නිර්මාණ ශිල්පීන් ගත්තාම ඔවුන් බොහෝ වෙලාවට ඒ මාධ්‍යයන් තෝර ගැනීම එකක් කාලය සමහරලාට ආර්ථිකයේ පසුබිම් කරගෙන තියෙනවා. නමුත් ඒ තුළ ඉන්න නිර්මාණකරුවන් බලපුවාම දක්ෂ හැකියාවන් තියෙන නිර්මාණකරුවන් ඉපදිලා තියෙන්නේ බිහි වෙලා තියෙන්නේ වේදිකාවෙන්. මම හිතන්නේ ප්‍රවීණයෝ බොහෝ දෙනෙක් ඒ තැනින් ආපු අය. ඒ නිසා මට හිතෙන්නේ අපි ලොකු කලාකරුවෝවත් මහා රංගන ශිල්පීන්වත් නෙමෙයි. නමුත් අපිට දැනෙනවා අපි ප්‍රාදේශීය කලාකරුව හැටියට. මොකද අපි මේ මේ නිර්මාණවලට අපි දායක වෙන ප්‍රධානම දේ තමයි හිතේ තියෙන සන්තෝෂය. මොකද මම දකිනවා අපේ මේ පියතුමා එක්ක අපි මේ ගෙවන ජීවිතය, මේ අපේ අර කණ්ඩායම, විශේෂයෙන් කැඩපත කණ්ඩායම, මම හිතන්නේ අපි පුදුමාකාර ලෙස අපි ජීවිතයේ සතුටින් විඳිනවා. ඒකෙදී අපි සමහර වෙලාවට සිනමාවක් සිනමා පටයක් නරඹන්න යෑම, නාට්‍යයක් නරඹන්න යෑම, සංගීත ප්‍රසංගයක් නරඹන එක, ඊට පස්සේ ඒව ගැන කතා කරන එක. එතකොට අපේ මේ කැඩපතේ අපි බිහි කෙරුවා මං හිතන්නේ පියතුමා වගේම අපේ කැඩපත් සංගයෝ ඉන්නවා කවි නිර්මාණ බිහි කරපු අය. මං හිතන්නේ ඒව තුළ අපි දැක්කේ අපි පොඩ්ඩක් අර ප්‍රාදේශීය වශයෙන් එකතු වෙච්ච අර දක්ෂතා සහ අපේ හැඟීම්, අපේ අදහස් බෙදා හදාගෙන ජීවත් වෙන මේ පුංචි කණ්ඩායමක්. මං හිතන්නේ අපිට තරුණ පිරිසට මට දෙන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි ඔබ සිනමාව ඔබ එහෙම නැත්නම් ටෙලි නාට්‍යවලට ගියාට කමක් නැහැ. හැබැයි ඔබ හොඳ ප්‍රතිභාපූර්ණ නළුවෙක් නිලියක්, අනිත් එක මානුෂික හැඟීම් පෙරදරි කරගෙන, මානවය දයාව පෙරදරි කරගත්තු නිර්මාණ ශිල්පීන් බිහි වෙනවා නම් මම හිතන්නේ ඒක අපි සතුටු වෙනවා. මොකද අපි කතෝලිකයෝ හැටියට අපි දකිනවා ජීසු දුන්නු මේ තලෙන්තු සමාජය වෙනුවෙන් ඔප්නන් වෙන එක, සමාජයට පණිවිඩයක් දෙන්න ගෙනියන එක තමයි අපේ කාර්යභාරය. ඒ නිසා අපි මේ තුලින් අර මූල්‍යමය දායකත්වයක් ලබලා ලබන සතුටට වඩා මේක ඉටු කරලා අපි ලබන සතුට මම හිතන්නේ හරිම වැඩි. මොකද ඒක අපිට බොහෝ වෙලාවට නිරන්තර මතක් කරන්නේ අපේ පියතුමා.
ඉතින් ඒක මං හිතන්නේ අපි සතුටින් සිහි කරනවා. මොකද ඒ අපි කණ්ඩායම තුළ අර ඒ ආර්ථිකයට එහා ගිය මං හිතන්නේ මානව දයාවෙන් යුක්ත පිරිසක් බවට පත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් ගරු පියතුමනි, දැන් මැයි මාසේ 4 වෙනිදා සවස 6:45 එල්ෆිනිස්ටර් නගරහලේදී ඩොක්ටර් ෆ්‍රැන්කි සහ ද බරබ්බාස්ලා වේදිකාගත වෙනවා. මේ සම්බන්ධයෙන් මේක නරඹන්නට ඔන්න බොහන්සේට ආරාධනා කරන්න පුළුවන් යාල් ටීවී රූපවාහිනියට මේ මොහොතේ සමට. ඉතින් අපි ආරාධනා කරනවා නාට්‍ය බලන්න නැරඹීමට නැහැ වුණු සියලු දෙනාටම, විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව නගර ආශ්‍රිතව තදාසන්න ප්‍රදේශවල ඉන්න අයට එන්න කියලා. ඉතාම සුළු මුදලක ටිකට් එකක් තියෙන්නේ. ඒක අපේ වියදම් පියවා ගැනීම සංවිධානය කිරීම සඳහා වැය වෙනවා. ඒ නමුත් මේ සඳහා ලොකු පිරිසක් මට දායක වෙලා තියෙනවා. මගේ පදවිය රජගුරුතුමන්ලා දෙපළ බැලන්ස් මෙන්ඩිස් රජගුරුහිම් පානන්ගෙන් අවසර ගත්තේ මම මේ නාට්‍ය රඟ දැක්වීම සඳහා මුලින්ම. ඊට පසුව වර්තමාන රජගුරු ඩොන් විමල්සිරි ජයසූරිය රජගුරුහිම් පානන්ගෙන්, ඒ වගේම අපේ පදවිය සියලුම පියතුමන්ලා මාව දිරි ගන්වනවා මේ කටයුතු සඳහා. මගේ සමකාලීන මගේ පන්තියේ පියතුමන්ලා, කොළඹ පදවියේ ඉන්න ගොඩක් පියතුමන්ලා මට කතා කළා මේ නාට්‍ය සම්බන්ධයෙන්. ඒක ලොකු සතුටක්. ඒ අයව නැවත මුණගැහෙන්නට ආසාවෙන් ඉන්නවා, දකින්නට බලාපොරොත්තු වෙයි. අපේ නිර්මාණයක් දැකලා නැහැ බොහෝ දිනක, අවුරුදු 20කින් විතර. ඒකත් ලොකු දෙයක්. ඒ වගේම මගේ පාසල් ජීවිතේ හිටපු මගේ මිතුරෝ ශාන්ත ෂේවියර් විද්‍යාලයේ සමකාලීන පන්තිවල හිටපු සහෝදරයෝ, ඒ වගේම වෙන්නප්පුව ජෝසප්පාස් විද්‍යාලයේ මගේ පන්තිවල හිටපු අය ලොකු සහයෝගයක් මේ නිර්මාණ කටයුතු වලදී හැම විටම ලබා දෙනවා. ඉතින් ඒක අමතක නොකළ යුතුයි. සහ නම් සඳහන් කරන්න බැරුව කීප දෙනෙක්ගෙන මට ඒක සමාව අයද සිටිනවා. ඉල්ලා සිටිනවා මේ තදාසන්න ප්‍රදේශවල ඉන්න ජනතාවට මේක කතෝලික නාට්‍යයක් නෙවෙයි. ඒක හැමෝටම මතක් කරන්න ඕන. නැත්නම් ආගමික රාමුවක ඉඳලා මේක දිහා බලලා නාට්‍ය නරඹන්න නැතුව ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඉල්ලා හිටනවා මේක කතෝලික කියන අදහසින් බැහැරව පොදු සමාජීය ආර්ථික දේශපාලනික කාරණා ගැන සාකච්ඡා කරන නාට්‍ය දෙකක්. ඉතින් ඒ නිසා හැමෝටම යම්කිසි අදහසක් මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන්, ජීවිතයට යමක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඒ දවසට පුළුවන් නම් පැමිණෙන්න කියලා. අපි ඒක අගය කරනවා මේ පැමිණීම. ඒ වගේම අපි වගේ මේ අංකුර පුංචි නිර්මාණකරුවන්ට ඒක ලොකු ශක්තියක් ලැබේවි. දැන් බරබ්බස්ලයි ඩොක්ටර් ෆ්‍රැන්කි දැන් මේ වෙද්දි කටයුතු සූදානම් වෙලා තවත් දැන් ෂෝ එකක් තියෙනවා මේ 4. ඊට පස්සේ ඊළඟ සැලසුම මොකද? අනිවාර්යයෙන්ම දන්නවා මොකක් හරි සැලසුමක් ඊළඟට තියෙනවා කියලා ඔබ වහන්සේගේ. අපි ඒ ගැන කතා කරමු. ලොකු සැලසුමක් ඇති. මොකද්ද මේ කලාවට ඇතුළත් දෙන්න තිර ඊළඟ කටයුත්ත? මගේ ලොකු අදහසක් තියෙනවා. මට නාට්‍ය සඳහා දායකත්වය ලැබුණේ සාන්ත පාවුළු දොස්සත්තල මාරවිල. එතනින් තමයි මේ ගොඩක් දේවල් වල ආරම්භය තියෙන්නේ. ඒ වගේම නුවර අම්පිටිය ජාතික දොස්සත්තල මට ලොකු ආශාවක් තියෙනවා. මේ නාට්‍ය දෙකම නුවර අම්පිටිය ජාතික දොස්සත්තල වේදිකාවේ වේදිකාගත කරන්න. මොකද ඒ අවුරුදු 7 ගියපු අවුරුදු 7 ඉතාම සුන්දර නිර්මාණ පැත්තෙන් වෙනස් දේවල් ගැන හිතන්න, චිත්‍රපටි බලන්න, නාට්‍ය බලන්න, සාකච්ඡා කරන්න ලැබුණු අවස්ථාවක්. ඒ නිසා මේ නිර්මාණ පැත්ත ගොඩක් දියුණුනා දොස්සත්තල් ජීවිතේ. ඉතින් මගේ ලොකු ආශාවක් තියෙනවා අපි අර මහලු බණ්ඩමේ නාට්‍ය දර්ශනයක් කළෙත් යාලවිනියන් කවුරුත් නාට්‍යයක් පෙන්වන්නේ නැහැ. කවුරුත් යන්නේ නැහැ වියදම් කරගෙන. ඒ සඳහා අපිට සහෝදරයෝ කීප දෙනෙක්ම මූල්‍ය උපකාර කළා. ඒක සංවිධානය කරගන්න ඉතාම සුළු සංවිධානයක මට්ටමක් වුණා. නමුත් අපිට ඕන වුණා අපේ හැකියාවෙන් ඒ අය වෙනුවෙන් යමක් ලබා දෙන්න. ඉතින් අපිට අනුග්‍රහයකත්වයක් ලැබුණොත් අපි උත්සාහ කරන අනුග්‍රහයකත්වයක් ලබා ගන්න. අම්පිටිය ජාතික දොස්සත්තලේ සහෝදරතුමන්ලා වෙනුවෙන් මා ඉගෙන ගත් තැන වෙනුවෙන් මේ නාට්‍ය දෙක රඟ දැක්වීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තු සහ ආශාව තියෙන එක. අපි හැමෝම බොහොම ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් 4 වෙනිදාට මේ 4 වෙනිදාට තව සතියක කාලයක් නෑ. ඇත්තටම දවස් 5ක කාලයක් තියෙන්නේ. සවස 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රඟලහට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. දැන් වේදිකා නාට්‍ය පැත්තෙන් එහෙම උතරින් තව පියවරක් ඉස්සරහට තියන්නේ. කියන්නේ ටෙලි නාට්‍ය පැත්තට සිනමා පැත්තට එහෙම අදහසක් නැද්ද බොහන්සේ? මං හිතන්නේ කවදාවත් එහෙම අදහසක් නැහැ. එහෙම කවදාවත් තිබුණ නැති. මේ වගේ දේවල් කරන්නත් අපේ අදහසක් තිබුණ නැහැ. දෙවියන් වහන්සේ කැමති නම් දෙවියන් වහන්සේ අපිව යොමු කරන්නේ කොතරටද? අපි එතනට උන්වහන්සේ අපිව ගෙන ආවි. ඉතින් ඒ අදහස ඉතින් එකම දේ අපිට අර මේ ගෙවන මොහොත සතුටෙන් අවංකව සාධාරණ ගෙවා දැමීම පමණයි මගෙන් තියෙන එකම අදහස.
හොඳයි, එහෙමනම් අපි ආරාධනා කරනවා ඔබට මැයි මාසේ 4 වෙනිදා හවස 6:45ට එල්ෆිලිස් රඟහලේදී ගරු පීටර් හේමප්‍රිය පුතුංචි පියතුමාගේ කෙටි නාට්‍ය දෙක ද බරබ්බාස්ලා සහ ડોક્ટર ෆ්‍රැන්කි වේදිකාගත වෙනවා. ඒ නරඹන්නට ඔබ අනිවාර්යයෙන්ම ඉන්නගෙන කාරණා මතක් කරනවා. ගොඩක් ස්තුතියි පාද අපිට එක දුනාට. ගොඩක් ස්තුතියි අපිට එක සර්බන් මේ සංවාද. අපිට ඔබට ස්තුතිවන්ත වෙනවා අපිට මේ ආරාධනා කළාට මේ අවස්ථාව ලබා දුන්නට. අපිට මේක හොඳ වේදිකාවක් අපේ නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරන්න. ඒක මොකද අපේ යුතුයකම බවට පත් වෙනවා. මොකද චතාරික සමය ඇතුලේ බොහන්සේ ජනතාවට ලබා දෙන අපේ නාලිකාව ලබා දෙන චතාරික පණිවිඩය බොහෝසේ වටිනවා. ඇත්තටම මම හිතන්නේ එය අපෙන් ඔබ වහන්සේ වියුත්තක ඒ නිසාවෙන් තමයි මේ මොහොතේදී විශේෂයෙන්ම කොළඹට ජාතික මට්ටමට මේ නාට්‍යයේදී මේ අවස්ථාව ඔබට ඔබ වහන්සේ ලබා දුන්නොත් අපි හොඳයි කියලා හිතුවා. ඉතින් අපේ ගෞරවය ආදරය තමයි මේ වැඩසටහන ඇතුළේ අද පිළිලා තියෙන්නේ ඔබ වහන්සේ වෙනුවෙන්. හොඳයි, එහෙමනම් නැවතත් ස්තුතිවන්ත වෙනවා ෆාදර් ජේසු පිහිටයි. I1. අපි එහෙනම් යලිත් මුණ ගැසෙමු ඊළඟ සති 4:05 එක ගිහින් එන්න. ඔබ සැමට ජය.